දපුතේ මේ ඔබ සම්බන්ධල සිටින්නේ ගෘහ විදදුත් පරිපතවල අපි තුන්වන පරිච්චේ දෙදත් එක්ක අපි මෙවෙන්ද ඔබ සම්බග සාකච්ඡා කරා දරුවනේ කොහොමද නිවසක RRCබ බ්‍රේකරය ඒවගේම ට්‍රිප් සීච කියනවා බාරක නිවුටල් බාරක එක කොහොමද උපපරිපත සම්බන්ධුවී තිබෙන්නේ කොහොමද කියන කාරණාව දර්ග වශයෙන් ඔබ සමඟ විස්තර කරා. ද අපි තවත් ගෙනහැර දක්වන්න උත්සාහ කරනවා තවත් පාලන උපක්‍රම. මේ අපි සජීවී පරිපතයේ ධාරාවයක්්දි එදාරාව පාලනය කරනවා. පාලනය කරනවා කියගෙන ඕෆ් කරනවා ඔන් කරනවා. ධාරා ප්‍රමාණය අඩු වැඩි කරනවා. කළ මේ සජීවී සන්නායකය මගින්, උපකාරණයට ලබාදන ධාරාව පාලනය කරනආකාරයක් දපි හිතමු කෝ මේ තියෙන්නේ උපාන්ගිය කියලා මේ උපාන්ගේයට සම්බන්ධ වනවා ධාරාව මේ විදිහට මේ ල එක එ ධාරාව මෙන්න මේ ස්ථානයෙන් පාලනය කරන්න පුළුවන් මේ ස්ථානය පාලනය කරන්න පුළුවන් දෙ මෙතරින් පස්සෙ තමයි නිවට් එක යන්නේ එකන සාමාන්‍යදී මේ පාලනය කරන ක්‍රම වේද පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න අපි සුන්දනම් වෙන්නේ පාලන උපක්‍රම පාලන උපක්‍රම කන්ට්‍රෝල් ඩවන් යු විදුලි පරිපතයක විදුලිය හැසරවීමට භාවිතා කරන උපක්‍රම වී ගෘහ විදුලි පිහිටුමක භාවිතා කරෙන පාලන උපක්‍රම පහත දැක්වේ තනිමං සවිච්චය දෙමං සවිචය අතර මැදිස්විච්චය, ඔබන බොත්තන් සවිචය, සීලිම්පංකාවල, වේගපාලකය මේවා අපිට භාවිතා කරන පාලන උපක්‍රම ලෙස දක්වන්න පුළුවන්. මොනවදපුතේ, තනිමං සවිචය, දෙමං සවිචය, අතර මැදි සවිචය, ඔබන සවිචය, සීලිම්පංකාවල වේග පාලණ සවිච්චය. මේ පිළිබඳව අපි දැන් මේ ආකාරයට සාකච්ඡා කරමු. තනිමං සවිචේරු. විදුලි පහනක් එක් ස්ථානයකින් පමණක් පාලනය කරන අවස්ථාවල දී තනිමං සවිචය යොදරනු ලැපිය. මේ තනිවල් සවිචය තියන කොහටද පුතේ අපේ නිවසේ බල්බ විශේෂෙන්ට බල්බ LEDඩ බබ මෙන්න මේ වගේ තැන්වල්ට අපිදනව තනිමං සවිචය. එක තැනකි දළ පාලනය කරන්න පුළුවව. මෙන මෙයාගේ බාහිර පෙනුව මේ ආකාරයි මේ තිබෙන් තනිමං සවිච්චය. මෙන්න මෙයාගේ විචය සංකේතය මේ පැරිවද සවිචය සම්බත සංකේතය නිර්මාණය ක තිබෙන ආකාරය මෙයාගේ එක පැත්තකට ඕෆ ඔන් පැත්ත පහලට ඔන් වෙනවා සවිච්චක අනි පැත්තට ඕෙනවා පැ දැම්ම මුන්වන මෙයාගේ පිටු පස තමයි සජීව අග්‍රය සම්බන්ධන ස්ථානය තියෙන් ඒ වගේම මතක තබාගන්න මේයට සම්බන්ධ වන්නේ අනිවාර්රයෙන්ම සජීී රහැනත් මේ පැත්තයි මේ පැත්තයි එක සජීවී රැහැන් දෙකක් තමයි අනිවාරයෙන් සම්බන්ධ වන්නේ. එන් සවඋනම සුවිචයකට නිියවටල එකක් සම්බඳවෙනි නැහැ සජීවී රහැන් දෙකක් සම්බන්ධන බව දයපොතේ තිේටුම් කන්න පහත ඒරූපයේ තනිමං සවිචයක් මගින් සූත්‍රිකා පහනක් පාලනය කර පරිපතයක් ද බී රූපය මගින් තනිමං සවිචයකින් ප්‍රතිදීපන බට පහනක් ෆරෝලොසන් ඩැම්් පාලනය කර පරිපතයද දැක්වයි මෙන්න මේ රූප සටහනය තිබෙනවා මකදද මේ සූත්‍රිකා බල්බයක් මේ සූත්‍රිකා බල්බ එක සංකේතයම ඇවිල්ලා ටව් බල්බ එක සංකේතය ප්‍රතිදීපන බට පහන් කියන්නේ අන ඒ බල්බක සංකේතය ඇත්තමයි මේ රූප සටහඩින් ඒ සහ බීගෙන් දැක්වේ මේ වගේ අපට පරිපත සංකේත. ඇඳීමට සිදු න බවත් දරුව මතක තබා ගන්න සජීවී සන්නායක්කම්බිය දෙ පැත්තයම සම්බඳනා ස්විචයට ඒවගේම බල්බේ එක පැත්තකින් සජීවියග්‍රයත් අනේ පැත්තෙන් නිියවටල් ලග්‍රයත් සම්බන්ධ වී තිබෙන බව ඔබට ඉතා පැහැදිලිව පේඩෝන මේ වගේම වන්න්නේ ස්විච්සාහ 2 ස්විච් මේකට අපි කෙනවා තනිමං ස්විචයි. චය මේ තනිමං සවි්චයක් භාවිතා කරමින් බල්බයක් දැල්ලීමට අදාළ පරිපත සටහනක් තමයි මේ පේන්තියෙන්නේ සජීවී අග්‍රය මේ දෙපැත්තේම සම්බන්ධලා තිබෙනවා උදාසීන අග්‍රය මෙතනින් පටන් ගන්නවා සජීවී අග්‍රය මෙ ආකාරයෙන් සජීව අග්‍රය මෙන සවි්චට සම්බන්ධීති වෙන ආකාරයක් පෙන්නුම් කරනවා ගේ දෙවිචවිච කියන කුමක්ද කෙද කාරනාව දැන් අප සාච්ාට භානය කරම ඔන්න අපි දැන් තනිමං සවිචයග සාකච්චා කරන්න මේ දෙමන් සවිචය කියලා කියනවා ස්ථාන දෙක සවිච දෙකක් තියනවා මේ සවිච දෙක මගින් අ බල්බය පාලනය කරන්න ඕනේ අපිට මේ ස්ථානයෙන් ඔන්න ඔෆ් කරන්නත් පුළුවන් වෙන්න ඕනි පළම ස්ථානයෙන් දෙවල ස්ථානයෙන් ඒ සුවිචය ඔන්න ඔෆ් කරන්න පුළුවන් හැකියාවත් තිබෙන්න්න ඕනේ මෙන්න මේ ස්ථාන දෙකෙන් උදාහරණයක් විදිහයට ස්ටාකස්ස එකේ බල්බ එකත් තියෙනවා නිදර කාමරට යන තන ස්ටාකයස එකරක තරපු පේලිය. රප පේ සවිච්චක නිස්්ාගේසගේ බල්බ ඔො ඔ් කරන්න පුුවන් වෙන්න තොනි නිවසාබ්‍යන්තරය රට කාමර අතුර තින සවිච්චකින් මේ බල්බය ඕකරන නොන් කරන්න පුළුවන් වෙන්න තෝන. එවැනි සවිච්චයකට කියනවා දෙං සවිචය එම ැත්ත තුේ සවි්ච කියලා. එහි ක්‍රියාකාරරිත්තය බලපුු දෙමං ස්විච විචස් දෙමං සවිචයක්ක් තුේ සුවිචයක් දෙපස්සට ක්‍රියාත්මක වන විට සවිචේ පොදු අග්‍රය සම්බන්ධ සන්නායකි වෙනත් සන්නායක දෙකකට වෙනවෙනම සම්බද්ධ කළ හැක. විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය කිරීමට අවශ්‍යෝ විට දෙමං සුවිචය භාරිතා කරේ පහතරූපයේ දැක්වෙන්නේ සූත්‍රිකා පහනක් ස්ථාන දෙක්කින් පාලනය කරන පරිපතයකි. අපි දුිය පුතේ අර සාකච්ඡා කරන තනිමං සුවිචයක් ඉදිරිපෙනුම ගත්තහම ඔන්න ඔය වගේෙන තියෙන් ඉදිරි පෙනුෙන් බැලුවට හොයන්න බෑ මේ තනිමන් සුවිචය ද දෙමන් සවිචයද කියලා ඉදිරි පෙනුම් බැලුවට හොයන්න බෙහේ මෙ තනිමන් සවිචයක නං මෙයාකාරයට වන්වේකකනං මෙයාගේ යට තියෙන අග්‍ර දෙකයි මෙයා ගැනිත් පැත්ත මේක පිටු පස පැත්ත නමුත් ටූඒ සවිචයක් ගත්තහම ටූඒ සවිච්චක් ගත්තහම මේ ටඒ සවිච්චකය අග්‍ර තුනක් තියනවා. ඔන්න කරල් පිටිපස අග්‍ර තුනක් තියනවා. මෙන මේ කෙටිකත් තරමක් ලොකු අග්‍රය තින සී අකුර ගාල කොමන් එක. අන එතරනින් තම අප හඳුරාගන්න මේක ටතුේ සවිච්චයක් කියල. පිටිපස තිනව තනි අග්‍රයක් කොමන්් අග්‍රය. කොමන් එක පොද අග්‍රයහන් අනේක තම අප හඳරගන්න එකට ේ සවිච්ච කියලා ඇතරව වන්නේ සුවිචේ ඉදිරි පස ගේ තමයි ේ සවිච දිදරිෙපස ඇගේ පි පසෙ හරලාබැලුව තම. ග්‍රතුුණක් සම්බත ග්‍ර තුනත් යනෝ ඒ අග්‍රතුනෙන් තම පිහඳුරා ගන්න මේ තියෙන්නේ ටුගේ සොවිච්චක් කියන කාරණාව. පහනක් ස්ථාන දෙක්කින් හැසරවීමට අවශන නිසා බොහෝ කොරිඩෝරවල හා පියගැට පෙරවල මෙවැනි පරිපත යොදා ගනිී. එසේ දනේ පහන් ස්ථාන දෙකකින් හැසරවීම සඳහාය. පහන් ස්ථාන දෙකක සිට හැසරවීම සඳහා කොරිඩෝවල හ පියගැට පෙළවල මෙන්නමී. විචභාවිතා කරනවා මෙන මේටඒ විචයක පරිපත සටහන මෙන්න මේ ආකාරයට තමයි දරුවෝ අපිට ගත හැකි වන්නේටඒ සවිචයක පරිපත සටහනට සවිචක පරිපත සටහන අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්ටඒ සවිච්චක පත් සට අපි ඉදිරියටයන් මේ ඒ ඇද තිවලාාආකාරය ඇත්තමයි ඔබට දිස්වෙන්නේ ටේ සවිචක් ක්‍රියාකාරිත්වය. ම ඔබට මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන්නම්. ටුයේ සවිචක තියෙනව පුතේ පිටු පස හැරවූහම අග්‍ර තුනක්. කොමන් කොමන්නග්‍රය ස සාමාන්‍යග්‍ර දෙකක් මෙ ආකාරයට තියනවා දැඟවැනි පරි පස අරත්තමයි මේ තිබෙනමි ද මෙන්න මේ ස්ථානයේ තිබෙනවා බල්බය ස්ථානය තිබෙනවා බල්පය. නිල්පාට පෑනෙන් පෙන්නන්නම් සජීවී අග්‍රය එ සජීවී අග්‍රයක් ලයි් එකක් සම්බන්ධ වෙනවා මේ කොමන් අග්‍රෙක්ට සජීවයක් සම්බධනවා කොමන් අග්‍රයකට එය තමයි මේ ඔබට පැහැදිලිව පේන තියෙන්ම කමන්නකට හරණේ ඊළක කොමන් එක සම්බධ වෙනවා බල්බයට බල්බේසිට නවුට මේ පැත්තර ගමන්න කරන්නවා බල්බේසිට නට මේ පැත්තර ගමන් කරනවා බල්බේසිට නිියටලනනි වාරයෙන් බල්බෙන් නියට තමයි නියුට්ලකයන්නේ ඉඩකට බලන්න පුතේ තමයි ස්විචයරතු පෑනෙන් පෙන්නලා තියෙනවා ස්විචය මෙයාකාරය පැල්ලා තියෙනවා නිල් පාටීම් පෙරල්ලා තියෙනවමම සජීවයක්්‍රය දැම් පොතේ බලන්න කෝමද එක කොමොන් එකට. සජීවී අග්‍රය සම්බන්ධ කරනවා අය කොමන් එකට සම්බන්ධ කරනවා බල්පයේ බල්බය අනෙත් කෙනවෙනෙන් ගන්නවා නිියුටල එක තුවේ ස්විචේ කොමන් අග්‍ර නෝන ඉතිරි කරවලවල් දෙක එකන එක සම්බන්ධ කරනවා දැන් අයත් මං කියන්නන් පුතේ මෙයාකාරයට එක කොමන් අග්‍රයකට සජීවී සන්නයකයක් සම්බන්ධ වෙනවා ඊළඟ කොම් අග්‍රය බල්වයට සම්බන්ධ වෙනවා අනෙක් අග්‍ර දෙක එකන එක අන්තර් සම්බාධතාවය ඇති වෙනවා ධාරාගාමන් කරනආකාරය බල වූ දැ මෙතනි දලා ධාරාව ආවොත් මෙතනින් ඇතුරු වෙලා මෙතනින් සම්බන්ධලා අට තියන එක පැත්තකට මෙතනින් එනවා මෙතනින් ඇවිල්ලා මෙතනින් යන්න බෑ සුවිචය විවෘත්ත වෙලා සවිචෝ යන්න බෑ සවිච්චක මෙතන්ට දැම්මොත් අපිකම සවිච්චක මෙතැන්ට දැම්මයි කියලා මෙතන දැම්මහම මේ ධාරාව මෙතන හරහා ඇවිල්ලා ය ඔන්න බල්බය එක දැල්වෙනවා එහෙම නැතුව මේක මෙතෙන්ට දාන්න නැතුව ඕ කොහොමුව තියාගෙන මේක මෙතෙන්ට දැම්මුොත් මේන ධාරාව මෙතනින් ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට සම්බන්ධ වෙලා මෙතරින් සම්බන්ධවෙලා මෙහේම සම්බන්ධවෙලා මේ එනිසා මේ බල්බය අපි හිතහු මේ අවස්ථාවේ ඔන්න වෙලා තියෙනවයි කියලා ඔන්න වෙලා තියෙනවයි කියලා මේක ක්‍රියාත්මක කරීමෙන් හෝ මේ ක්‍රියාත්ම මේ දෙකින් ඕන එක ක්‍රියාත්ම කරලා මේක ඔෆ් කරන්න පුළුවන් අරනේ අපි හිත මු දැන් මේක තියෙන ඕ වෙලායි කියලා ඕෆෙලාතින අවස්ථාවකදී මේ පළවිනි සුවිචය හෝ දෙවන සවිචෙන් ඕනම එකක් ක්‍රියාත්ම කරලා පරණ සවිචයෙන් හෝ දෙවන සවිචෙන් ඕනම එකක් ක්‍රියාත්ම කරලා මේ බල්බය ඔන් කරන්න පුළුවන්. මෙන මේක තමයි මේ බල්බෝල විශේෂ ක්‍රියාකාරිීත්වයෙන් මේ බල්බා සම්බන්ධ සවිචවල දෙමන් සවිචවල විශේෂ ක්‍රියාකාරීත්වය එවගේම දුවපොතේ ප්‍රයෝග පරක්ෂණ සඳහා ඔබට ලැබෙනවා මෙය පරිපතය එකලස් කරන්න මේ භාවිතා කරමින් පරිපත එකලස් කිරීම සඳහා ඔබට ප්‍රාග පරිීෂණයක් දුවපුතේ නිර්මාණය වෙනවා අපි ළඟට ගන්නවා අතර මැදිස්විචය එමන තන් ඉන්ටමීඩියට ස්වවිච් මොකද මේ කියන්න බලව මෙකාරයට මෙම අතර මදිස්විචය ඉන්ටමඩියට ස්වේච් මගින් සන්නායකය දෙකක් වෙනවෙනම තවත් සන්නායක දෙකට සම්බද්ධ වී සන්නයක දෙකක් වෙනවිෙනම තවත් සන්නයක දෙක්කට සම්බන්ධ වේ. විදුලි පහනක් ස්ථාන දෙකකට වඩා වැඩිගණනක් පාලනය කිරීමට අවශ්‍ය විට මෙම සවිචය දෙමං සවිච දෙක අතරට යොදා ගැනී. තුූඒ සවිච දෙක අතරට අතරමැදි සවිචයක් භාවිතා කරනවා ස්ථාන දෙක්කට වඩා වැඩිගණක සිට පාලනය කිරීමට. ස්ථාන දෙකට වඩා එක්ස්ථාන දෙක්කින් පානය කරන දෙමංස්විච. ස්ථා දෙකට වඩා වැඩිගන්නකින් පාවිච්ච කරන දෙවන් විච්ක අර මැදට දෙමාන් සවිචි දෙක මැදට අතර මැද ච්ච යදා ගැනීම සිදු කරමු එහි පරිපත් සටහනක් තමයි මේ ඔබට දැක්වන්නේ මේ දෙමං සවිචාක් ස්ථාරතුනකින් පාලනය කිරීම සඳහ භාවිතා කරන මේ අතර මඩ ශවිචයක්ක දාතින අවස්ථාව තමයි මේ ඔබට පරිපතරූ පෙන්දදිස්සෙනම මේහි ක්‍රියාකාරිත්තය අධ්‍යනය කිරීමට අවශන්‍ය අපි ප්‍රාග පරීක්ෂණ ලදී තරමැදි විචය කොහොම සබන්ධ කරන්නේ කියෙන ආකාරය ඔබට පහදා දෙන්නමුඒවගේ මපිය ෝ ඕ බනු බොත්තන් ස්විචය මෙකිෙන පුෂ් බටන් ස්ච බට්න එක පුෂ් කරම ඔන්වෙනවා තදවෙලතිෙන බට්න එක නැවත පුෂ් කරහම තද කරහම ඕ වෙනවා මේ ක්‍රාකාරරිත්වය අපට බොහෝ තැන්වලත් බාවිතා කරන්න සිදුව වෙනවා විශේෂෙන් සීනුවනාද කරන්න එෙක්ට්‍රොනික රිපත එඒවගේ සඳහා බොහවෙලාට පු්බටන් එවන ත්තම් ඔබට බොත්්තන් සවිච භාවිාව වෙනවා ඉහත සඳහන් කරලා ද සවිච වර්ග තුනම ස්ථාවර අවස්ථාවන් දෙකක් තිබේ එැන ඔන් ඕ අවස්ථාව එනම් සවිච යොමු කර අව ස්ථාවර අවස්ථාව පවතිී එසේම ඇතැම් ඔබන බොත්තන් ස්විච පුස් බටන් සවිච්ද ස්ථාවර අවස්ථාවන් දෙකක් පවතුන ඇත තද කරනකොට ඔන් නිදහස් කරනකොට ඕ එබූවිට යටමට්ටම් එක ස්ථාවර අවස්ථාවක් ලෙසත්. ඔබන අවස්ථාවේදී යටමට්ටම එක් ස්ථාවර අවස්ථාවක් ලෙසත් එබීමට පෙර එනම් පළමු අවස්ථාව අනෙක් ස්ථාවර අවස්ථාව ලෙසත් හඳුන්න්න පුළුවන්. තද කරන එක අවස්ථාවක්. ්‍රලිස් කරන එක නිදහස් කරන එක තව අවස්ථාවක් ලෙස අවස්ථා දෙක්කට වර්ගය කරණය වෙන්න පුළුවන්. ඒත් සමහරබන බොත්්ධන් සවිචා ඇත්තේ එ ස්ථාවර අවස්ථාවක් පමණි එක් ස්ථාවරවස්ථාවයි කොමදවෙන්න එබුවයි එක කියෙන සවිච අද වෙන්නහ එක පාරක්කුබනකට ඔවන් එක පාරක්කු බනකොට එක පාරක්ක බොනකට ඔවුන් එක පරක්කු බනකොට ඔ එක ස්ථාව රවස්ථාවයි ස්ථා අවස්ථාවේදේ සුවිචය සංගෘතව පවතින සාමාන්‍ය අවස්ථාවේ දී සංගෘත, නෝමල් ලෝස්්NC වර්ගේල හැඩින්වී. ස්ථායි අවස්ථයි සවිච සංගෘතව පවතිනනං එක එNCවර්ගේ නෝමල් කෝස්ට කියලා කියන. එම බොත්තම එබූ විට සවිචය විවෘත වී සීතකර එක අභ්‍යන්තරයේ පහත ක්‍රාකාරකම් සදාහ සාමාන්‍යය සංගෘත එනම් එNC වරගේ ඔබ බොත්තන් සවිචයක් භාවිතාවේ ෂිතකන අභ්‍යන්තරයේ තියෙන. එවගේම ස්ථායි අවස්ථාවේ විවෘත වැත්නම් ඒ සවිචය. නොෝමලි ඕපන් ලෙස හදුන් වයින් නිවසක විදුරිි සීනුව පාලනය කිරීම සඳහ සාමාන්‍යින් විවෘත එනම් එන්නෝ වර්ගේ ඔබ බොත්්තා සවිචක්කොදා ඇත පහරූපයේ දක්වන්නේ මෙවැනි සුවිචක් යදදු පරිපත එක සටහනකි බලන්න ඔබ බොත්තන් සවිචා පරිපත් සටහන ඔබට බොත්තං සවිච්ච පරිපත් සටහන බෙල්ල එක තද කරපු ගම දැල්ලෙලා අය ඔ්නවා බ බෙල්ලක ගැහිලා ය නති ඔබට බොත්තක් සවිච එවගේම සීලිම් පංකාවල වේගපාලන සවිචයන් සීලිම් පංකාවල වේගපාලන සවිචන් මේආකාලට බලමු පංකාවල වේග පාලකය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන සවිච වර්ග දෙකකී ටයි් දෙකක් පේරකවර්ගේ පංකාවේග පාලක ඉලෙක්ට්‍රනකු පාංග මගින් පංකා වේග පාලක පේරකවර්ගේ පංකාවේග පාලක සාහ ඉල්ලෙක්ට්‍රෝොනිිකුපාගයක් මගින් මේ වේගය පාලනය කරනවා. පේරක ක්‍රියාවලින් අනිත්තක ඉලෙක්ටොණනිි ක්‍රියාවේ. ඒ බලුම් මේ ආකාරයට පුතේ මේ තිබෙන්නේ ෆෑන් රෙගුලේටරයක් පේරකවර්ගේ පංකාවේග පාලක වලට අපි දැන් අවධානය යොමු කරනවා මෙහිදී හරයක ඔතල් ලද සවුනත් ටැප් කරන ලද. දගරයක අග්‍ර බහුමන් සවිචයක් මගින් සවිචීකරණය කරනු ලැබෙයි එවැනි වේගපාලකයක අභ්‍යන්තර සැකසුම පහතරූපයේ දැක්වේ දැම රූපය බලන්න මේ පැත්තෙන් වේගපාලනය කරන්න පුළුවන් මෙතනි මෙතැන්ට දැම්මා මෙතැනින් මෙතැට දැම්හාම මේ සම්බන්ධ වෙලාතියෙන දගර ප්‍රමාණය අඩු වැඩි වෙනවා පලවෙනි අවස්ථාවේදී සම්බන්ධන ප්‍රමාණයට වඩා දෙවන අවස්ථාවේ සම්බන්ධන ප්‍රමාණය අඩුයි ඊළගවස්ථාවේ සම්බන්ධන ප්‍රමාණය තවත් අඩුවයි. ඊළගවස්ථාවේ සම්බන්ධන ප්‍රමාණය අඩුවයි. එඇතර මේ පේරක වරගේ කොටසේ ප්‍රමාණය අඩුවෙන් අඩුවෙන්න්න අඩුවෙන්න්න ප්‍රතිරෝධය අඩුවෙනවා ප්‍රතුරෝධය අඩුවෙන් අඩුවෙන්ට ධාර වැඩිවෙලා වැඩිධාරාවකින් වැඩිවේගයකින් මේ පංකාාවට කැරැකීම හැකියාව ලැබෙන්ෙනු. එක අපිගෙන පේරක වර්ගේ කියලා තො ශ්‍රීචය කැරකවීමේ අපි සිදු කරන්නේ සම්බන්ධ වෙලා තියෙන කොටසේ මේ දගරයේ ප්‍රමාණය අඩු කර එක. කිරීමගේ ප්‍රතිරෝධ ප්‍රණයඩුලා ධරාව වැඩිවෙලා වැඩිවේගයකින් කැරකීමි හැකියාව මේ පංකාවට ලැබෙනවා එක සවිචය සෞුනත යොමු කළ විට පංකාඉතය සැමින් බ්‍රමණය වන අතර හයසෞනතට යොමු කළ විට උපරිම වෝල්ටියතාවකින් පංකාවයදන බැවින් උපරිම වේගයෙන් බ්‍රමණය වී එය උපරිම වේගයෙන් වනාවෙනවාද බ්‍රමණය වනවා මොන අවස්ථාවේද හයවන අවස්ථාවට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කළ විට පළමු දෙක තුන හතර පා හය අවස්ථාවලට සම්බන්ධ කළ විට. ඉරඟට අපි බලනවා ඉලෙක්ට්‍රොනිික උපාංග මගින් පංකා වේගපාලනය කිරීම ඉලෙක්ට්‍රොනිික උපාංග බගින් පංකා වේගපාලනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව තමයි ඉළඟට අපි කතා කරන. මේ සඳහා ට්‍රයක්ක් නැපති උපාන්ගේ ප්‍රධානුපාලකය ලෙස භාවිතා කරනතර එය පාලනය කිරීම සොදා අ්ඩයක් ප්‍රතිරෝධ සහධාරිිත්‍රක භාවිතා කරයි විශේෂ ක්‍රමවේදයටතේ එලෙක්ට්‍රොනික ක්‍රමවේදය අයටතේ ඒ උපාංග පාලනය වන බවත්තේරුම් ගණඩ හික්‍රිය කාරිත්ත්‍යය අපට ඉගෙන ගැනීමට මේ විෂාණදේශය තුළ අවසරණ හේ ඉන් පස්සු අපි කතා කරනවා විදුලි පිහිටුමක් සඳහා අවශ්‍ය සම්බන්ධක උපාන්ග පිළිපදව මේ විදුලි පරිපත එකලස් කරන්න තියෙනවනේ. මේ විදුලි පරිපත එකලස් කරන්න මොනවද අවශ්‍යනුඋපාංග. අපි මේ පිළිබඳව තමයි සාකච්චා කරන්නේ යන්නේ. පළමුුව බලමු ගෘහ පරිපත්ත විබරයන් සවිකිරීමට යොදාගන්න සම්බන්ධ කුපාංග පිටුවාන්නම් වී විදුලි පහන් පංකා කේතල යනාදිය විබරයන් වී විබර කියලා කියෙන අපිට සම්බධ වෙන වීද උාංග. ෆෑන් තියෙනවා ෆ්්‍රිජ් තියෙනවා ඒෂි මැසින් තියෙනවා මේ ඔක්කොම විබර කියලා පිහඳුන්න්නනවා. පහන් අල්ලු සහක් කෙවිනි ගෘහ පරිපතවල භාවිතාවන පිටුවාර් නොලට උදාහරණ වී. පහන් අල්ලු සහක් කෙවිනි ගෘහපරිපතවල භාවිතාවන පිටුවා නොලට උදාහරණ වී. කෙවිනි පිටුවාඩ් බල්ව, ෆෑන්. But, Johnson Bo වීධාකාර නම් ගණනාවක් දේපුතේ අප භාවිතයේ තිබෙනවා ඒවා අපි එකන්න එක හඳුනා ගනිම ගෘහ විදුලි පරිපත එකලස් කරන යන අවස්ථාවකදී. පහන් අල්ලු පහන් ධරකය එමනැත්තන් හෝල්ඩස් මේ විදුලි පහන් රඳවාතබා ගැනීම සඳහා භාවිතා කරන උපාංග අපි පහන් අල්ලු පහන් ධරකහෙමනත්තක් හෝල්ඩස් සයන් නම් වලින් භාවිතා කරනවා මේ විදුලි පහන් රදවාත බාගැනීම සඳහා. විදුලි ස්ථාපනයේදී භාවිතාවන පහන් අල්ලු වර්ග දෙකි එක භාවර පහන් අල්ලු දෙ එල්ලෙන පහන් අල්ලු. වර්ග දෙක්කට බෙදෙනවා. පළවින එක භාවර පහන් අල්ලු දෙක එල්ලෙන පහන් අල්ලු. මොනවද මේ භාවර පහන් අල්ලු මොනවද මේ එල්න පහන්න අල්ලු කියලා. මේ ආකාරෙන් අපට විස්තර කරන්න පුළුවන්. භාවර පහන් අල්ලූ විදුලි පහනක් කැලිම්ම සිවිලිමකට හෝ පරාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය වූවිට භාවර පහන් අල්ලු භාවිතා කිරී. මේවා හරිජු සහ ආනත ලෙස වර්ගකිරී. මේතිෙන ස්කුරුපපු පොට ඇනමගින් බිත්තියකට හෝ පහනකට සම්බන්ධ කරලා මේ තුළට පොට ඔස්සේ සම්බන්ධ කරනවා විදුලි පහන. අපි බවර පහන් අල්ලු කියලා වැර අපි කතා කරනවා මනවකිරද පුතේ භාවර පහන් අල්ලු කියෙන නම භාවිතා කරනු ඉනකටදෙනවා එල්ලෙන පහන් අල්ලු වර් කැබැල්ලෙන්ම එල්ලෙනවා එල්ලි තියෙද්දිම මෙන මෙයාගේ මේ පැත්තට මේ ආකාරයට බල්බය සම්බන්ධ කිරීම හැකිියාවතිය න මේ එකට අපි කෙන එල්ලන පහන් අල්ලු රැහැනක් මගින් ඉහල සිට පහලට එල්ලෙන ලෙස පහන් පියට පිහිටුවීමට අවශ්‍ය විට මේ භාවිතාවේ අවශ්‍යතාවය අනුව විදුලි පහන සවිකිරීම පිණිස මෙම අල්ලු භාවිතා කළ හැක පහතරූපයෙන් එම අල්ලුවල බාහිර පෙනුම දක්වා ඇත. මේ බාහිර පෙනුම පෙන්ලා තියෙනවා මේ එල්ලෙන පහන් අල්ලුවක කෙවිණි පිවාන කෙවිලි පිටවාන කියල කියෙනවා ඇත්තරම පුතේ සොකට්ටවු්ලෙට් එකට සොකෙට්ටව්ල් මේ කෙවිනිි පිටුවවාන්. ඒක ලයි එක ් ලයි එක නිවට් එක විදියට ගන්න පුළුවන් ඒ ද කෙනවා පරිපතයට බාහිරී සම්බන්ධ වන විවිධ විවරන් සඳහා සැපිවම ලබා ගැනීම කෙවිනිි පිටුවාන සොකෙට් ඔස්සේ සිදුකොරුණු ලබයි පරිපතෙක් කෙලෙවර කෙවිනි පිටුවානකිී විබර සඳහා ධාරාාවලියට ගන්න අයෙන් එක ගහන කොට ධාරාවිලියට ගන්න ෆ්‍රිජ්ජ එක ගහන් සම්බන්ධ කරන්න රේඩියෝක සම්බන්ධ කරන්න ෆෝර් එක සම්බන්ධ කරන්න ඒ ධරාව එළියට කන්න භාවිතා කරන ඔපකර අප කියෙනන කෙණි පිටුවාන මේ කෙවිනිි පිටවානකින් ධාරාව එළියට ගන්න පේනුවක් ලක්ටොප් එකක් අවශ්‍යයි ලටොප් එක මේ ආකාර හැඩයක් එක අපි හරස් කැපවක් ගත්තහම කැබැල්ල ලවක සානඋට එක මේ පේනුවමතුරට ගානෝ. ගාල මේ ඔස්සේ තමයි ධාරාව එළියට ලබා ගැනීම සිදු කරන්න. මේ ඔස්සේ ධාරාව එළියට ලබා ගැනීම සිදු කරනවා. එතකොට කෙවිනි පිටුවානක් බැදී තිබල කොටසටි එකෙනක් පේනුව එකන ත්ං ප්ලක්්ටොප් එක කියලා කියනවා ලක්ටොප් එක විබරහි ජව ප්‍රමාණය අනුව ධාරාව තීරණය වන බැවින්. ගුරුව පරිපතවල පහත් දහතුන පහළව ලෙස කෙවැනි පිටුවන් වර්ග තුනක් භාවිතා කරනවා ක පිටුවන් වර්ග තුනක් ඇපියර් ප්‍රමාණය පහත් දහතුන එකහා සමානුවත් සමහරවස්ථාවලදී පහළව කියන එක ප්‍රමාණයෙන් විශාල වෙනවා ඇ අතීතයේදී අපි භාවිතා කරේ මෙන්න මේ රවුන් කෙවැනි පිටුවනුනත් වර්තමානය වනවට E රෙගුලේෂ අනුව ස්කින් typeයි මේටයිප් එක කොටු හැඩයි කෙවනි පිටුවන් තබයි බහුල වශයෙන් අපිට භාවිතා කරන්න අවසර තිබෙන්නේ පහලවක් කැම්පියර් පමාණය වෙනවිට මේ පේනුවේ විශාලත්වයත් කෙවිනි පිටවානේ විශාලත්වයත් වැඩි කරමින් තමයි අපිට දැක්ගන්න හැකිවෙන්නේ කෙවනියක් සඳහා සජීවී උදාසීන භූගත රැහැන්තුන අවශ්‍ය වී පහතරූපෙන් කෙවෙන පිටුවානක් සහ එහි සංකේත මේ ආකාරයට දක්වන්න පුළුවන් මේ තියෙන්නේ කෙවිනි පිටුවනක්සාහ පේනුවක් ඒ සම්බන්ධ පරිපත සටහට තමයි දඒපුතේ මේ ඔබට පේනතියන පරිපත රූප සටහන කොම දදින්නේ. නිවට්ලක ලයි් එකතැක පෙනනාකාරය සංකේතත් එක්ක. විවිධ සම්මතයන්ට අනුව කෙවිනි පිටුව විධ හැඩවලින් සහ විධ ප්‍රමාණය ගෙන් යුතු අග්‍රවලින් සමන්විත වී විද හැඩ සහක්. ගරනි සම්බන්නි තෙනවා ශේෂයෙන් මේ කෙවැනි පිටවානල් වර්තමානය මකක් ස්කයාටයි් හතරස්සාකාරෙන් තමයි බ හෝසයෙන් භාවිතාවවර කර කෙවැනිි පිටවානක දකුණු පසට සජීවී සන්නායකයේද මේ වගේ කෙවිනි පිටවානත් තියෙනකොට දකුණු පසට ලයි් එක සම්බන්ධ වෙනවා ුවම් පසට නිවට්ලක සම්බන්ධ වෙනවා ඉහලට ත්ක සම්බන්ධවීම සිදුවෙනවා මෙයාකාරයට ඉහලට ත්තක සම්බන්ධවීම සිද වෙනවා ුවම් පසට උදාසීන සන්නායකයද සම්බන්ධ කළ යුතුය මැදි අග්‍රය භූගත සන්නය කළ සඳුන් වයි මෙන්න මේක ඒර්ත්යකට යනවා මේ පැත්ත ලයිවකට යනවා මේ පැත්ත නිවට්ල එකට යනවා එ තමයි සම්බධ ක්‍රමවේදී අනිවාලෙන් දහුණොත පැත තමයි තියනම කදපුතේ ලයි් එක තියෙන්න්නේ මෙවැනි කෙවෙනිි පිටුවන් වැඩිගරනක් එකම ගොඩනැගිල් ලක් තුළ පිහිටියීමට අවශ්‍ය වූ විට වලය පරිපතයක් රිංසර් කිට්ට එකක් ස්ථාපනය කරු ලැබී. අපි හිතමු දරුවෝ නිවසක් අභ්‍යන්තරයේ තිබෙනවා ගොඩාක් කිවනි පිටුවන්. අපිකෙ කාර්මික මධ්‍යස්ථානයක් රෝපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් දුරකතනසාහසම්බන්ධ වැඩ කනට ශාල කිවනි පිටුවන් ගොඩක් වශනෝන මේවා එක MCB කරන් කරන්න බැහැ. තනිMCBියක් ගන්නුවත් තිස් දෙකක් ඇපියර් වන විශාල MCBිය අරගෙන? මේ වල ආකාර පරිපතයක් රිංකක් විදියට සම්බන්ධ කරනවා මේ රිංගක් කියලා කියන්නේ මෙන මේ ආකාරයට අග්‍ර ගවන් කරන මේ රිං එකක් කියම් මේ එකක් ලයි් එක අනිත්තක නිුට්ල එක අනිත්තක ගත් එක මෙන්න මෙතෙන්ට එකක් සම්බන්ධ කළ මේ ඔයර් කැබි හතර වෙනවන සම්බන්ධ කරන මේ කැන්ට කෙවැෙන පිටුවානක් ඔයා කාරයට අපිට විශාල ප්‍රමාණයක් නි ලෙස සම්බන්ධ කරන්න පුළා මේ එක තැනකට ල ධරාව දෙන්න තින් රගයක් ආකායට මුරුදු පරිපතයක් වලය පරිපතයක් කියලපි හඳුන්නවා අE විදුලි තාක්ෂණක සම්බතට අනුව පරිපත සදායොදා ගත්තේ හතරස් අග්‍ර සහිත කෙවිනිි පිටුවන් පමණ විශේෂෙන් මෙවැනි පරිපත සටහනක් භාවිතා කරනකොට ඉස්ක්‍යාපින් හතරැස්සාආකාරෙක්කෙවෙනි පිටුවන් භාවිතා කළ යුතුයි කියලා කියලා තිබෙනවා. එවගේම මතකත බාගන්න මෙහිදී මේ සඳහ යොදාගතයතු විදුරි පරිපත බිඳනය ඇම්පියර් තිස් දෙකට වඩා ඉහළගයක් වියතු අතර යොතෙහි ප්‍රමාණය හත වැඩිකිරීම දශම හයහ මිලිමට ප්‍රමාණික් න්න ඕේ. ඒ වගේ ඇම්පියර් තිස් දෙකට වඩා වැඩි බ්‍රේකරයක් භාවිතා කරන්නත් කියබලේ සයිස්සක යොතය සයිසක හතවතාවක් දශම හයයි හතවෙන්නත් ඕනේ. මෙම අංකනයේදී පළමුුවගගේ යොතෙහි ඇති කම්බි ප්‍රමාණයත් සංඛ්‍යාවද දෙවනයගෙන් කම්බියක විෂ්කම්බේද පෙන්න්නයි. ඒ කියල කිය පුතේ මේ කුඩා කම්බිය විශ්කම්බය දශම හයයි හත මිලිමීට්‍ර වෙනවා නම්. ඒ වගේ කම්බිකෑ ලිමේ වගේ මේ හතක් එකනකට සම්බන්ධ කරන වයර්ක බැල්ලක් තමයි මේ සඳහාගන්න ඕන කියල කාරමව තමයි කියන හත වැඩිකිරීම හතක් හත වැඩිකිරීම හයයි දශම හයයි හ මිලිමීට ප්‍රමාණයෙන් ටිපකල් රිික්සර් කට්ට එකක් මේ පේන ඔක්කොම සියල්ලම ශරිං එකක් විදිර සම්බන්ධලා තිබෙනවා නිටල් එක ඒර්ත්තක ලයි්ව එක වෙනම මුද්දක් මුරුදු පරිපතයක් වලයක් ආකාරය සම්බඳ ලතිබෙනවන අප මේකට ගෙන වලය පරිපතය මුරුදු පරිපතය හන රිංසර්කිට කියලා. විශාල ප්‍රමාණයක් සොකට ටව්ලට් තියෙනනවස්ථාවක් සඳහ තමයි මේක්‍රමය භාවිතා කරන්න. ඒවගේ බමුද එපතේ අපි තබත්ති සරහට යද්ි තවත් උපාංග කීපයක් කෙරෙහි මෙන මේ ආකාරයෙන් අපි අවධානයොමු කරනවා. රවන් බොලොක්කය. සිවිලි මලක්කෝ බාවර පහන් අල්ලුවක් බාල්කයකට හෝ සිවිලිමකට සම්බන්ධ වන්නේ රවුන්් බොලොක්කයක් කරහාය පහතරූපේ රවන්් බොලොක්කය දැක්වේ මේ අපිට කෙලේම බිත්තියකට එම නත්තං සීලිමකට සබන්ධ කකට මෙන්න මේ රවුන් බලොක්ක කිය රහතමයි සම්බන්ධ කරලා ඊට පස්තමයි බාවවර පහන් අල්ුව යට සම්බන්ධ කරන්න සාමාන්‍ය ක්‍රමවේදය ඒවගේ මති සීලිම් මල මෙතිබ සීලිම් මලක්. ි සබන්ධ රීම සහා භාවිතා කරන පහනක් විදුල රහන් ැදීමෙන් පසු එල්ලන පහන් අල්ලු රහිත රැහැන් සීලිමකට සම්බන්ධ කිරීම සදා සීලිම් මල සීලිම් රෝස් භාවිතා කරු ලැබයි. සීලිම් මලදක්වා සමහරවිට රහැන් තුනක් හෝ හතරක් සම්බන්ධ විහැක ඒත් සීලිම් මලින් පසුව පහන් අලුව දක්වාම ගමන් කරන්නේ රැහැන් දෙකක් පමණි. එක රහැනක් ලයි් එක අනිත්්‍යක නවට ලකයි. වාරය පාන්ගේ හරහා උපාන්ගේට ලයිව එකක් නවුට්ල එකක් අනි වාරයෙන්මති ෙන්ෙනුවනේ වාර්කැමට දෙයක් අනිවාර්රෙන්ති බරොන් විතරයි මේ පහනත් දැල්වවෙෙන ඒ කියන කාරනාව තමයි මේ උපට කියලා තියෙන ඒවගේ මතුපපුේ අපි තවත් ස්රටකොට රැහැන් පසුරු මේ රැහැන් කීපයක් එකනෙකට ගමන් කරනකොට මේ රැහැන් එකන එක සම්බන්ධ කරලා අදාළ ලෝහ පෂ්ටේට ීටේට එහම ැත්තම් බිත්තියටට කොක්‍රීට් බිත්තියට සම්බන්ධ කිරීම සඳහා අපි භාවිතා කරනවා වරං කලිප්ස් එම නැත්තං රැහැන් පසුරු භාවිතා කරනවා. ඒදී මේ ආකාරයට කියෙනවා විදුලි රැහැන් දැව කොටස් මොතුපිටින් සවිකිරීම සඳහා රැහැන් පසුරු වරරිං කලිප්ස් භාවිතා කරයි. මෙවා ඇලුමිනිියම් පත්‍රවලින් සකස් කර ඇති අතර ටටෙක්ස් ඇන මගින් ලීවලට සම්බන්ධ කරයි. මේ රූප සටහන ඔබට පේන්නේ දේ පුතේ මෙන මේ රැහැන් පසුරක්. රහැන් පසුර මේ සිදුරෙන් ටින්ටක් සනයක් භාවිතා කරලා ගහන්න පුළුවන්කො හටද ලීෘෂ්ටේට හෝ බිත්ති පෘෂ්ටට. ගල මේ තුළ මේ රැහැන් එකන එක එකතු කරලා මේ කලිප්පය කරහ දාලා හිර කරහම මේ රැහැන් එකන විසිරයාම නවතිකෝ. එකනෙක විසිරයාම නවතිනු. ඇැපිට මෙට මේ ආකාරයට බලන්න පුළුවන් අඟල් පහ අටටන්ටක්ස් ඇන මේ සදහ සුදුසුුවයි. ැහැ ප්‍රමාණයනෝ ාවිතට ගැලපෙන විධ දිගින්න යුතු පසුරු නිපදවා ඇත රැහැන් ප්‍රමාණය සම්බන්ධන රහැන් ප්‍රමාණය වැඩි වන විට දිග වැඩිවෙන්න ඕනේ මේ කලිප් එක එකයි මේ කියන සාමානය රැහැ නදීමේදී පසුරු දෙක් අතර පරතරය එක සය පනහ පමණ මිලිමිටට පවත්වා ගණඩ ඕනේ පසුරු දෙක් මිලිමට එකය පහ ලඟල්ල ලඟින්ල්ලග ලඟින්ල්ලග තමයි රහැ පසරුගහල මේවා බිත්ති වලට ලීපෘෂ්ටවලට සම්බන්ධ කරන්න ඕනේ. මෙම පරතර යොදා ඇති රහැන් ප්‍රමාණය අනුව සුළු වශයෙන් වෙනස්සේ. ඒවගේපුදේ වැඩි රැහැන් ප්‍රමාණයක් භාවිතා කරන වන එක්ලිප් එක තියෙනවන ගිල්ලග ලගල්ලග ලඟිල්ල රැහැන් පසුරු භාවිතාකිරීමත් මොන වෙනදූ එෆුතේ අනිවාරය වෙනවා. ඒවගේ අපි තවත් ඉදිරියට අද්දී විදුලි රැහැන් දෙකක් සඳහා මෙන්න අගල් එකයි කාලක්. රැහැන් තුනක් ස අගල් එකහ මාරක් රැහැන් හතරක් සඳහා එකයි තුංකාලක් දිග විදුල රහැන් පහක් සඳහා අගල් දෙකක් දිග මේ විදියේ රැහැන් පසුරු භාවිතා කිරීම අනිවාර්යයි කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒ විද්ධ ප්‍රමාණයන්ට ගැලපෙන පරිදි රැහන් කලිප්ස් භාවිතා කරන මෙල රහැන් පසුරු වල රූපසටනත් තමයි ඔබට මේ රූපය පෙන්වේ එකයි කාල එකහමාර, එකයි තුන්කාල අගල් දෙක ඔබ වෙළඳ පොල හාඩුව ඇරරිකය ගිහිල්ලා මෙලදී ගන්න කොට මේ කලිප්ස් එකයි කාල එක හමාර එකයි තුන් කාල අගල් දෙක වශයෙන් මෙලදී ගැනීම දේපුතේ අනිවාර්ය වෙනවා එවගේම නයි මේ කඩ් අවශවා නයැයි බොහෝ විට අප මේ සම්බන්ධ කරන රැහැන් කොන්ක්‍රීට් අ්‍යන්තරී බිත්්ති පුෘෂ්ට අභ්‍යන්තරී සීලිම් තුළ තමයි ගමන් කරන්න.ඒ ගමන් කිරීමේදී මේ රැහැන්වලට ආබාධ අනතුරු සිදුවීම ආවම කර ගැනීම සඳහා අපි බොහෝ විට කඩියු් බට PවිC වලි නිර්මාණය කරන කන්ඩියුට් බටයක් තුළ එම නත්තත් නයින බටයක් තුළ තමයි අප මේවා සඟවා තබරණය. මෙහිදී කියවා බිත්්තිත් තුලින් හෝ කොංක්‍රීට් තුලින් රැහැන් ැදීම සඳහා PVC කඩියුටදා ගනී ිත්ති මතුපිටින් හෝ කොංක්‍රීට් මතුපිටින් රැහැන් ැදීමේදී මේවා භාවිතා කරන්න පුළුවන් ඕනැම් පෘෂ්ටයක් වතිතා පහසුවෙන් මේවා රැගෙනයාම එහා මෙහා ගෙනයාම කරන්න පුළුවක් රැහැන් යොදන ප්‍රමාණය අනුව මිලිමි දොලාහා දහට විස්ස විසි පහා තිස් අටලෙස විවිධ විෂ්කම්භ තු නායිනීමල දීගත හැකය. එක් විෂ්කම්ම යුතු බට තුළින් යැවිය හැකි රැහැන් ප්‍රමාණයක් ඇත ඔන්න රැහැන් වර්ග වෙනවා විශ්කම් යැනුව සාමාන්‍ය විශ්කම්්‍යයක් තිෙන තුළින් කිහිපයකුත් විශ්කමය වැඩි වෙන විට අපිට වැඩි රැහැන් ප්‍රමාණයක් මේ හර ඇදීමේ හැකියාවක් දපුතේ පවතිනවා රූපසටානය ඔබට පෙන්නේ මේ PC ඒවගේම තව මෙන්න මේවට ස කනුවකින් හරවා ගන්න පුුවන්ග නිීදර බෙන්ට් තියෙනවාඒ වගේම මෙවා එකනක සම්බන්ධ කරන්න සොකෙ තියවාටහඩහයට සම්බන්ධ කරන්න මේ තියනවා මෙට සම්බන්ධ කරන්න තවත් අතුරු උපාන්ගත් අමතර උපාන්ගත් කඩියඩ් බට සඟ දරුවෙනවා අපට මේ බට එලීම පහසු කරවීම සඳහා. ඊට වඩා රහැන් යවීමෙන් රැහැන්වල පරිවරණයට හානි සිදු හැකිසේම සන්නායකතුරෙන් දරාව ගැලීමේදී ජනන තාපය මුදාහැරීමට බාධාවක් ඇතිවේ. PVC කඩියු් භාවිතා කිරීමේදී කඩුට් නැම සන්දිිපෙට්ටි අවශ්‍යතාවය අනුව යොදා ගත හැක. එවගේම දරුවෝ මේ සන්දිිපෙට්ටි මෙ PVC බට, සම්බන්ධ කිරීම සඳහා මේ සදිිපෙට්ටි විශේෂයෙන් භාවිතා කරනමින් සන්දිිපේ. මෙතින් සන්දිිපෙට්. ඒ ඒ සදිිපෙට්. මේ සඳිපෙට්ටියට තමයි මෙන මේ PVC බටය සම්බන්ධ කරන්නේ. ජොයින් එක පි බට මේ ආකාර සදිිපෙට්ටි භාවිතා කරමින් එකන එක සම්බන්ධ කරනවා. කෑලි හතර තුන දෙක. මේ ආකාරය මේේ සඳි පෙට්ටිය තුළ විවෘත අවකාශයක් පවත්වාගෙන තිබෙන්නේ රැහැන් යැවීම ඇද ගැනීම පහසු කරවීම සඳහා. අපබ ේතුර රැහැන් යවන්න රැහැන ඇදගන්න පහසුුවෙන. අන්න ඒ පහසුව සඳහා ඔන්න භාවිතා කරනවා සන්දිි පෙට්ඩි මේවා එකනෙ එක පරිපතවට සම්බන්ධ කරන සඳහා. රැහැන් බිත්ති මතුපිට සවි කිරීමේදී ඒ සඳහා ප්ලාස්ටික් කේසින් භාවිතා කළ හැක. ඒ වගේම පුදේ අපිගේෙූ බිත්ති පෘෂ්ටයක් කඩන්න නැතුව හාරන්න නැතුව බිත්ති පෘෂ්ටය මතම මෙන්න මේ ආකාරයේ කේසින් භාවිතා කරන්න පුන් පලාස්ටික් කසින් ලස්ටික් කේසින් එකක් මේ බිත්ය මතුපිටම සම්බන්ධ කළ ඒ තුළ ගිල්ලනවා මෙ ආකාරයට රැහැන් රැහැන් අභ්‍යන්තර හර යව ිතිතය න හරිම ලස්ස. ිත්තිි කඩන්නවශ්‍යනය. හතරැස්සාකාරී කේසින් මේ සඳහා භාවිතා කරනවා. මෙය පියනක් සයිත දිග පීල්ලකි රැහැන් සංකයාවනුව වවිධ ප්‍රමාණවල කේසින් යොදාගතයක උදාහරණ මලමි විසි පහ තිස් පහ පණහා ආදීවාශයෙන් කේසින් භාවිතා කරන්න පුළුවන් මේ කනියට වෙනුවට එදොට බිත්ති කඩන්න අවශ්‍යනහේ බිත්ති තුළ සීලින් තුළ කොළම් තුළ ඕඩ මිස්ථානයක තුළ මේ කේසින් පහස්ුවෙන් හා මෙහා. රැගෙනයාමට හැකියාවත් තියෙනෝ ඉනඟට විදුලි පිහිටුවීම් සොඳහා යොදාගන්නා රැහැන් සහා යොත් පිළිබඳව අපි අවධානයොම කරමු. විදුලි පරිපත් සඳහා භාවිතා කරන රහැන් සහ යොත් පිළිබඳව මෙ ආකාරෙන් සාකච්ඡා කරමු විවිධ විබරන් අනුව ගෘහ පරිපත තුලින් ගලායන ධාරාව වෙනස් සගයක් ගනින් මෙ විධ පරිපතව වලගන්න දදාරග දැප දදාාරනයක්ක් කදරහිදෝ. බල්බයකට යන ධාරාවකට වඩා මෝටරයකට එන ධාරාව විශාලයි. එදකට මෝටරයක් සඳහා බල්බයට සම්බන්ධ කර ධාරාව සහිද රැහැෙන. යෙදුවතුන් අධිධාරාවක් ඇදීම හේතුවෙන් මේ රැහැන උුණුවී පිලිස්සී විනාසවී යන්න පුළුවන්. එනිසා විවිධ උපාංග සඳහා යෝජිත වෙනම රැහැන් වර්ග භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. මිනිසා ඊට ගැලපෙන යොත්සා රැහැන් භාවිතා කිරීම ට සිදුවයේ. විශේෂයෙන් පහත සඳහන්න ස්ථානවල සහ අවස්ථාවලදී ඊට ගැලපෙන යොත් රැහැන්වර්ග වෙන්වෙන් වශයෙන් යොදාගතයුතිය ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත්දක්වා ඇත. ඔබට පේනවා මේ වොට්ටය මීට්‍රයේ සිට ගෘහවිදුලි පරිපතේ බෙදාහැරීමේ හුවමාරුව දක්වා ගෙනයා යුතු නිවස තුළ සියලුම විබරන් සඳහා ධාරාවගෙනයාමට සමත්වයුතුය. දැම්පතේ අපි ප්‍රධාන සැපයමින්. වසිස් සහතින ප්‍රධාන පාරෙන් මේ දරාවවෙල රගන්නවා. අරගෙන උපාන්ෙන් උපාන්ගේයට ක්‍රම ක්‍රමයෙන් ක්‍රමකමය මේ ධාරාව බෙදාදයෙනවා. පෙදා දෙනෙකුට ඒදාරා ප්‍රමාණ ක්‍රමයෙන් අඩුවේග අඩුවගෙන යන නිසා ඊට ගැලපෙට සුදුසුම කේබල් වර්ග. ඒ සදා සුදුසුම රැහැන් වර්ග භාවිතා කළ යේතුයි. අප නිව සභ්‍යාන්තරයේ භාවිතාවන ප්‍රධාන රැහැන් වර්ග කියහිපයක් සහ වයි ප්‍රමාණයන් කියපයක් පහත් දැක්වෙනවා සාමාන්‍ය නිවසක් සඳහා භාවිතා කරනවා හත එකයි දශම බිඳුව හතර ඉළඟට විදුලි පහන් සඳහා භාවිතා කරනවාවත ඉළඟට දහතුළ කෙවනි පිටුවන් සඳ හත වැඩිකිරීම දර්ශම හයි හත මෙන මේ ප්‍රමාණය රැහැන්වර්ග දේපුත අපි භාවිතා කරු ලබනෝ මේ තිබෙන්නේ හත එකයි දශම බින්ඳුව තර 1.4ය විෂ අප.4ෝ කියලාෙනවා කියනකින් අදහස් කරනවා දරුව මෙන්න මෙ එහෙම දෙයක් යොතක ප්‍රමාණය සඳහන් කිරීමේදී පළමුුව යොතහි ඇති කම්බි ප්‍රමාණයක්ත් ඉන් පසුව කම්බියයේ විශ්කම්භයක් දැක්වේ මෙතිෙන කම්බියයේ විශ්කම්භය තමයි 1.4 මම කියලා කියන්නඒවගේ හතක් එක දෙක තුන හතර පහ හය හතක් තියෙනවා කැබලි හතක් තිය එන්සා තමයි හත කියවද 1.04ඒ හතක් තියෙනවා කියලා අපි සඳහන් ගරන්න උදාහරණයක් ලෙස 13 යනු එකයි දේශම එක තුන විෂ්කම්භයක් සහිත එකකම්බයක් ඇති බවය හත ඉරක් දශම හයයි හත යනු දශම හයයි හත විශ්කම්භියුතු කම්බි හතක් ඇති බව මෙන මෙහිදී අපිට ඒවගේම යොත් සඳහා භාවිතා කරන හරස්කඩ වර්ගඵලය සහ ගෙන හැකි ධාරාව අපිට පහතාකාරයේ වගුවක දක්වන්න පුළුවන් මේ විදිහට ඔොන්න පුතේ හරස්කඩ වර්ගඵලය එකයි. රැහැන විෂ්කම්බේරහ සෑ රැහැන් සංඛ්‍යාව ධාරාප්‍රමාණය මිනම ආකාරය වගුව පර්ශිනය කරමින් ඔබට ලබාගත් හැකි ඔබ මේවා සටහන් කර තබාගෙන සිට අපිට අවශ්‍ය වෙලාවිදිී ප්‍රායුග පරීක්ෂණවලදී මේක ක්‍රහැන් වර්ගය සහ භාවිතා කළ යුතු ධාරාප්‍රමාණය අප හිදී ඔබ සමග සාකච්ඡා කරනහිදී මෙවා මතකේ තබා ගැනීම දුයපුතේ අනිවාර්ය වෙනවා මෙ විදිහට අපි මේ පරිච්චේද අවසන් කරනවා අවසන් පරිච්චේදේදී අපි සාකච්ඡට භාජනය කරනවා සම්මත සංකේත සහිතව මේ විදුලි පරිපත ඇදීම සඳහා භාවිතා කරන උපකරණ හා සම්බන්ධව අපි විදුලි පරිපත කිහිපයක් අඳින ආකාරය ඔබ සමග සාකච්ඡා කරලාඒ වගේම ඒවගේ සංකේතත් එක්ක මෙවා ලයි් වග්‍ර උදාසී නග්‍ර සම්බන්ධන ආකාරයත් අE රෙගුලාසිත් වා රහැනැදීමේදී භාවිතාාවන ඉන්ජනය රෙගුලාසිත් පිළිමඳව ඔබ සමඟ අපි අවසන් පරිච්චේදේදී දුියපුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තුව වෙනවා.